අපි මේ ඉස්සර වෙලාම අපි තේරුම් ගන්න දෙයක් තියෙනවා මේ පොදුවේ හැමෝටම කියන කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි මේ ධර්මය කියන්නේ මොකද්ද, අධර්මය කියන්නේ මොකද්ද කියන එක. අපි හිතන් ඉන්නේ ධර්මය කියලා කියන්නේ තෙලියේ තියෙන දෙයක්, අධර්මය කියන්නේ තෙලියේ තියෙන දෙයක් කියලා. ඒ වුණාට ධර්මය කියලා කියන්නේ අධර්මය කියලා කියන්නේ දෙකම හැමෝම මතක තියාගන්න ඕන දෙයක් තමයි. තමුන්ගේ ආධ්‍යාත්මය තුලයි තියෙන්නේ සිත කියන ස්වභාවය තුල තමයි ධර්මය අධර්මය කියන දෙකම තියෙන්නේ. තොර අධර්මය කියලා කියන්නේ සිත තුල ගොඩ නැගෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, අහංකාරකම, එකට එක කරන ගතිය, පලිගන්න ස්වභාවය, මසුරුකම, ඒ කියන ඔන්න ඔය දේවල් තමන්ගේ සිතේ ගොඩ නැගෙන වෙලාවට ඒක තමයි අධර්මය. එතකොට ඒ එහෙම ගොඩ නැගුණම තමයි සිත ව්‍යාකූල වෙලා, සිත අර පීඩාකාරී වෙලා, අසහනයටපත් වෙලා, දුකටපත් වෙලා ඊට පස්සේ තුන් දොර ඇරලා අදක්ෂ වැඩ කරනවා. ඒවා නිසා ඊර්ෂ්‍යාවක් ආවම ඊර්ෂ්‍යාව දැන් එළියට දාන්න ඕන නේද? එතකොට මේවා මේ ඊර්ෂ්‍යාව කියන්නේ සිතුවිලි ස්වභාවය. සිතට එන සිතුවිල්ල. එතකොට ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරන්න අන්න අදක්ෂ වැඩ එළිය කරනවා. එතකොට කියනෝ පින් පව කරනවා කියලා. පව කරනවා කියනෝ පින් කරනවා කියනෝ ඒ දෙක කරන්නේ අන්න අර අතුලාන්තයේ සකස් වෙන අර ලෝභ දේශ මෝහයෙන් සකස් කරන සිතුවිලි තමයි ඒ එළියට දාන්නේ. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ දැන් අපි හිතමු පින් කියලා පින් කරත් පව කරත් ඒ දෙකම තමන්ගේ සිතේ හටගත්තු සිතුවිලි. හරි? එතකොට ඒ සිතුවිලි එළියට දැම්මම ඒව කර්ම ශක්ති බවට පත් වෙනවා. එතකොට ඒව තමන්ට විපාක දෙන ස්වභාවයකට පත් වෙනවා. හරි? එතකොට අධර්මය කියලා කියන්නේ තමන්ගේ සිතේ හටගන්න කෙලෙස්. එතකොට බාහිරේ නෑ එහෙම අධර්මය කියල එකක්, එහෙම ධර්මය කියල එකක් බාහිරේ නැහැ. හැම සිතේ ඇතිවන සිතුවිලි ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් සසරේ යන ස්වභාවයක්, හදන කර්ම සකස් කරන ස්වභාවයක්. අනිත් ස්වභාවය තමයි ඒ සකස් කරන ඒවා දැකීම තුළින් සසරක් නිර්මාණය කරන්නේ නැතුව මේ ගම ඒ සසර කෙලබර කරන ස්වභාවය. එක එතකොට ක්‍රියාත්මක වෙන්නේ එකයි, අපිට කරන්න තියෙන්නේ දෙක වැඩයි. ක්‍රියාත්මක වෙන දේ තමයි සසර යන ස්වභාවය. එතකොට සිතේ හටගන්නේ අධර්මය. සිතේ සසර යන්න නම් සිතේ හටගන්නේ අධර්මය. හරි? හරිද වහ තේරුම් ගන්න එපා. මොකද අධර්මය කිව්වේ වෙන දෙයක් නෙමෙයි, කෙලෙස් වලින් හදලා මමත්වයක් ගොඩනගලා සසරේ යන්න ආසාවක් ඇති කරන චෛතසික ස්වභාවය. සිතේ ඇති කරන ස්වභාවය. එතකොට ඒක තමයි අධර්මය. හරි? ඉතින් අධර්මයට ගර්හා කරන්න නෙමෙයි කිව්වේ. අධර්මයි අධාර්මිකයි කීකේ බඩින්න බෑ කාටවත්. බැන්නම මොකද්ද එතන ඒ බැන්න එක්කෙනා තුල ඇති උනේ අධර්මය. යා බැන්න මිනිස්සයා ළඟ නෙමෙයි දැන් අධර්මය තියෙන්නේ. බැන්න පුද්ගල ස්වභාව පුද්ගලෙක් විදිහට නෙමෙයි ගන්නෙ. බුදුවරු ධර්ම දේශනා කරේ සිතුවිලි ස්වභාවයක්. මේ ආධ්‍යාත්මය ගැන කතා කරේ. ආධ්‍යාත්මය කිව්වේ මේ සිත ගොඩ නැගෙන විදිය. ඒතර සිත ගොඩ නැගීමක් ඇරෙන්න වෙන දෙයක් නැහැ මේක තුල. ඒතකොට ඒ සිතේ ගොඩ නැගීම තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට පැහැදිලිව තමන් ගැන තේරුම් ගන්නවා තමන් කියන්නේ මොකද්ද කියලා. කාටද මේ මම තමන් මේ අරයා මෙයා එහෙම පුද්ගල ස්වභාවයකින් කතා කරන්නේ කොහෙන්ද කියලා බලන්න ඕන. ඇතුව නිකම් ඉඳලා හරියන්නේ නැහැ. එතකොට එහෙම හොයලා බැලුවොත් තමයි අපිට තේරෙන්නේ මෙන්න මේ විදියට තමයි මේ සිත සකස් කරන්නේ. මෙහෙම සිත සකස් කරාම මේ සිත සකස් වෙන බව අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මට හිතුණා, අරයට හිතුණා, මෙයාට හිතුණා එහෙම කියලා හිතන්නේ.
එහෙම නෙමෙයි මේ සිත සසර මේ සියලුම සත්වයන්ට පොදු විදියට මේ විදියට තමයි හැම කෙනෙකුගේම සිත සකස් වෙන්නේ. මානුෂයෙකුගේ උනත් දෙවියෙකුගේ උනත් බල්ලෙකුගේ උනත් ගුරුවෙකුගේ උනත් අලියෙකුගේ උනත් කාගේ ප්‍රේතයෙකුගේ උනත් කාගේ සියලුම සත්වයන්ගේ සිත සකස් වෙන්නේ මේ විදියට. එතකොට අපි මානසික උසස් අපි මානුෂයෝ කිව්වට සිත සකස් වෙන්නේ මේ විදියට. ඒ උසස් වෙන්න නම් මේක අතාරින්න වෙනවා. මේක තේරුම් ගන්න වෙනවා. මේක තේරුම් නොගත්තොත් ඒ තේරුම් නොගන්න තාක්කල් උසස් නෑ. මානසික උසස් වෙන්නේ මේ සකස් වෙන සිත, අධර්මයෙන් සකස් වෙන සිත දැක්කොත් විතරයි. දැකලා ඒක සිත තුල කුසල් සිතක් ඇති වුණොත්, ඒ කියන්නේ අර සකස් වෙන කෙලෙස් වලින් සකස් වෙන සිතුවිලි ස්වභාවය තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇති වුණොත් ඒක තමයි කුසල් සිත. එකක් තියෙනවා ඇතුලේ. අරක තමයි වැඩපුර ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සිත ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න පුළුවන් වෙන සිත තමයි කුසල් සිත. ඒ හැකියාව තියෙනවා. දැන් ඒ හැකියාව තමයි මේ මතු කරගන්න හැටි කියලා දෙන්නේ. සාමාන්‍ය සිත මේ විදිහට තමයි ඉපදුණු දවස් ඉඳලාම නෙමෙයි කුසේ ඇතුළින් නෙමෙයි හැමදාටම කරගෙන ආවේ මේ විදිහට. එතකොට දැන් මේ මෙන්න මේ සකස් වෙන සිතේ ස්වභාවය නිසා තමයි අපිට සසර යනවා කියලා කියන්නේ. හැම වෙලාවෙම දුකයි පීඩාකාරී, හැම වෙලාවෙම තියෙන්නේ දාහයක් එළියත් එක්ක, හැම වෙලාවෙම ගැටීමක් ඇති කරගන්න කැමැත්තක් තියෙනවා, සම්බන්ධකම් පවත්වන්න කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි මේ ඇතුලෙන් හදන්නේ. මේ ඇතුලෙන් හදන කැමැත්ත නිසා තමයි එළියත් එක්ක අපි හැම වෙලාවෙම ෆයිට් කරන්නේ නේ. අරක හදන්න ඕන, මේක හදන්න ඕන, අර යන්න ඕන, මෙහෙ යන්න ඕන, අරයත් එක්ක කතා කරන්න ඕන, මෙයත් එක්ක කතා කරන්න ඕන, අරයත් එක්ක කතා කරන්න බෑ, ඒක යා ඕනේ නෑ. ඔහොම මේ ඕවා නේද කරන්නේ නේද? එතකොට අන්න ඒ ස්වභාවය තමයි මේ අවිද්‍යාවෙනු තණ්හාවෙනු පණකෝපෝ දිගින් දිගට අරගෙන යන්නේ. ඒකෙන් නිදහස් වෙන්න තමයි මේ කියන්නේ. හැදුමි නිවන් දකින්න පාන් කියන්නේ මේ මහා අමුතු දෙයක් නෙමෙයි. නිමිල හිටියොත් මේ ජීවිතෙත් සනසීමයි. මේක කෙලවර කරගන්නත් පුළුවන්. අන්න මනුස්ස සිත උසස් කරා, මානසින් උසස් වුණා වෙන්නේ එතකොට. නැත්තම් මානසින් උසස් නෑ. හැමෝගෙම මනස සමානයි. මොන මේ මනස සමානයි කො මිනිසු විතරයි නේ සත්තුත්. හරි. දෙ හැමෝම සියලුම සත්වයන්ගේ මනස එකම විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකනේ ඉතින් මනුෂ්‍ය බලන්නකෝ මේක ක්‍රියාත්මක වෙන වෙලාවට ද්වේෂයෙන් ක්‍රියාත්මක වුණොත් මනුෂ්‍ය සතය අතර වෙනසක් තියෙද නෑ. සතරට දෙන්නයි නේද? ඒක මොකද්ද උනේ? තමන්ගේ සිතයි ක්‍රියාත්මක වුනේ. ඒ ඇතුලින් ආව ඒ ලෝභ දේශ මෝහ ක්‍රියාත්මක වෙන විදිය. එතකොට මනුෂ්‍ය තලේ නෑ. එතකොට ඉන්නේ අමනුෂ්‍ය තලේ. තේරෙනවද? එතකොට ඔන්නේ අමනුෂ්‍ය තලයෙන් මිදිලා ඒ අමනුෂ්‍ය තලයට ගිය මොහොතේ අමනුෂ්‍ය තලයෙන් මිදිලා මනුෂ්‍ය තලයකට ඇවිල්ලා මෙතනින් අයින් වෙන එක ගැනයි මේ කතා කරන්නේ. මොකද අපි මනුෂ්‍ය තලයට ආවත් අපිට මනුෂ්‍ය තලයෙන් කියලා මේකේ ඇති සැපක් නැහැ. මේ මනුෂ්‍ය තලය තුල තියෙන්නේ ලෝභ දේශ මෝහ අවිද්‍යාව ක්‍රියාත්මක වීමක් විතරයි. එතකොට මේක ඇතුළෙත් අපි කරන්නේ හැම වෙලාවම මේ සිත අපිරිසුදු වෙන එක තමයි. මේ සිත අපිරිසුදු වෙන්නෙම ඇයි? සසරේ යන්න ඕන කරන වැඩ ටික කරගන්න. එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි මේ සිත හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්නේ සසරේ යන්න ඕන කරන දේවල් තමයි එයා එකතු කරගන්නේ. එතකොට ඕගොල්ලෝ කියනවා ජීවත් වෙනවා කියලා. අපි පවුල් රකින්නවා කියනෝ, රස්සාවල් කරනවා කියනෝ, ගෙවල් දොරවල් හදනවා කියනෝ. දැන් මේව එපා කියලා නෙමෙයි කියන්නේ, මේ සසරක් හැදෙන හැටි අපි අහුවෙලා මේ මනසට අහුවෙලා මනසෙන් මේ හදන ස්වභාවය ගැනයි මේ දැනුවත් වෙන්න කියලා කියුවේ බුදුහාමුදුරුවෝ. නැතුව අපිට අපි හිත අපිට නিত্য වශයෙන් සුබ සුඛ ආත්ම වශයෙන් ගන්න කිසි දෙයක් නෑ කියන එක තේරුම් ගන්න කියලායි කිව්වේ. එතකොට එහෙම දෘෂ්ටියක්, එහෙම සිතුවිලි ස්වභාවයක් සිතේ හදනවා. ඒ හදන ස්වභාවය අයිතිකාරයෙක් නැහැ.
ඒක හැදෙන එක. එතකොට ඒ හැදෙන එක විමසිල්ලෙන් බලන්න කිව්වා. හැදෙන හැටි විමසිල්ලෙන් බලනකොට ඒකේ තියෙන අර ඕලාරික ස්වභාවය බිඳිලා ගිහිල්ලා ඒ බාල වෙලා ඒ හිත කුලප්පු වෙන ස්වභාවය බාල වෙලා අඩු වෙලා යථාර්ථය Tamanට පේන්න ගන්නවා කිව්වා. ඒ කියන්නේ Tamanගේ අර කුසල් සිත ක්‍රියාත්මක වෙනවා. ඒ කුසල් සිත තමයි තේරුම් ගන්නවා කියලා කිව්වේ. ඒ අර අකුසල් සිත කුසල් සිතේ තේරුම් ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඒක තමයි මේ නිවන් දකින්නවා කියලා කිව්වේ. ඒ නිසා වැරදි දැන් අපි නිවන් දකින්නවා කිව්වම අපි හිතන් ඉන්නේ මේ සියලු දේ අහිමි කරගෙන. දැන් සියලු දේ අහිමි කරගෙන කිව්වම එතකොට ආයෙත් හිතන එතකොට නිවන කියන්නේ ඔක්කොම එක කකා බිබි ඉන්න එකම නේද? එහෙම කියලා අහිමි කරගන්න දැන්. ඒවා මේ සියලු දේ අහිමි වෙනවා කියලා හිතන එක්කෙනා හිතනවා නිවන් දකින්න බෑ සියලු දේ අහිමි වෙනවා කියලා. දැන් තව එක්කෙනෙක් හිතනවා ආයෙයි සියලු දේ අහිමි වෙන්නේ නැත්තම් ඉතින් ඒව කකා බිබිද ඒකද නිවන කියලා නේද? මේක එහෙම අර්ථ දක්වන්න බෑ. තමන් තුලින් තමයි මේකට අවබෝධයක් ලැබෙන්නේ. ඒ කියන්නේ තමුන්ගේ කුසල්සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට ඒකේ යථාර්ථය ඉබේම තේරුම් යන ස්වභාවයක් තියෙනවා. ඒක කවුරුත් කරන එකක් නෙමෙයි. අරකත් කවුරුත් කරන්නේ නැහැ. මේකත් මේ කුසල්සිතත් කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඒක මේ ගමන යනකොට තමන්ට ටික ටික තේරෙනවා සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට සිතයි ගතයි කියන්නේ මොකද්ද කියලා තේරුම් යනවා. එතකොට මේ ඉන්ද්‍රියයන් හරහා ඇස කන නාසය දිව සමහරහා අරමුණු ස්පර්ශ වෙනකොට අරමුණු කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔය පහනේ. ත්‍රෝය පහ ස්පර්ශ වෙනකොට තමයි මේ ලෝකයක් හදන්නේ. මෙතන මේ ලෝකය හැදෙන්නේ එහෙම. මේ ලෝකය තමයි මේ බුදුආමරු අපිට පෙන්නලා දුන්නේ. එතකොට මෙහෙම හැදෙනකොට ඒ හැදෙන හැම වෙලාවකදීම මෙතන තමයි අපිට තියෙන්නේ. මේව හැදෙන හැටි අපි දකින්නේ නැහැ. අපිට තේරුම් යන්නේ මෙතනදී දුකයි, අසහනේ, පීඩාකාරී, කේන්ති, නැත්නම් බැඳිලා නැත්නම් අසුරුකමක් දැඩි පීඩා ස්වභාවයක් ඇති වෙනවා. එතකොට ඒ දැඩි පීඩාකාරී ස්වභාවයට කැමැති අකමැති නැහැ. ඒකේ ඉඳගෙන වැඩ කර කර යන්න තමයි කැමැත්ත. ඒක හලන්න, ඒක අතහරින්න කැමැති නැහැ. දුකාව මේක දුක, මේක දුක අප වැඩන්නේ නැහැ කියලා අතහරින්න නැහැ. දුක ආවේ ඇයි ඇයි ගග එළියේ හොය හොයා ඒව නැති කරන්න බලනෝ මිසක්, ඒවට පහර දෙන්න බලනෝ මිසක් දුක කියන එකකින් ගැලවෙන්න ඕන කියන එකක් හිතෙන්නේ නැහැ. මොකද ඒක වහලා තියෙන්නේ. ඒක තමයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් වහනවා කියලා කිව්වේ. එතකොට මේක මිනිස්සරේ අවබෝධ කරගත්තම තමුන්ට දුක ආවෙලාවේ දුක ඒක තේරුම් ගත්තම එතකොට අන තමුන්ට තේරෙනවා. එතකොට අර මේක මේ සිතේ සකස් වූ ස්වභාවයක් නිසා මේ බාහිරයේ තිබුණු ප්‍රශ්නයකට නෙමෙයි මට දුක ආවේ කියලා. මේක මෙහෙම හදන දෙයක් කියලා. එතකොට මට දුක ආවත් නෙමෙයි මේක මේක ඇතුලේ වුණ දෙයක් නේ කියලා අර ප්‍රඥාව අන්න මතුවෙන්න පටන් ගන්නවා. කෙනෙක් නොවි බලන්න හැකියාවක් ලැබෙනවා. දැන් බලන්නේ කෙනෙක් වෙලානේ. මගේ දුකනේ මටනේ තේරෙන්නේ දුක, අනිත් අයට තේරෙන්නේ නැහැනේ මගේ දුක කියලානේ බලන්නේ. එහෙම නෙමෙයි මේක ඉබේම අට ගන්න දෙයක්. මේක මේ අපි සසරේ යන්න හදන දෙයක්. මේ තණ්හාව නිසා වෙන දෙයක්. ඒ තණ්හාව කියලා කිව්වමත් මේ තණ්හාවත් වැරදි විදිහට හිතන්න එපා. තණ්හාව කියලා කියන්නේ හිතේ හට ගන්න කෙලෙස්. හිතේ කෙලෙස් හටගන්නේ නිකන් නෙමෙයි. මේ පහරහා අරමුණු ආවම අරමුණු කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධ, රස, ස්පර්ශ කියලා මෙහෙම පහකට බෙදුවා. මේ පහරහා තමයි ඒව එන්නේ. ඒවා මේක ආව මේ විදිහට ගොඩනගෙනම ලෝකයක්. එතකොට ඒක තමයි පංච උපාදානස්කන්ධයක් ඇතුළේ ගොඩනගෙනවා කියලා කිව්වේ. ඒ පංච උපාදානස්කන්ධයක් කියන්නේ මේ බය වෙන්න දෙයක් නැහැ. හොඳට තමුන් දන්නවා අතීතයට ගිහිල්ලා ඉන්නේ පංච උපාදානස්කන්ධේ, අනාගතයට ගිහිල්ලා ඉන්නේ පංච උපාදානස්කන්ධේ. ඒ කියන්නේ මේ හරහා ගත්තු අරමුණු, මේ හරහා ආපු ඔක්කොම රූප තමන්ගේ ඇතුළාන්තේ කතන්දරයක් හදනවා. කතන්දරයක් හදලා ඒක මම මගේ මට අයිති කියන ස්වභාවයට හදනෝ මේ තණ්හාවෙන්.
තණ්හාව කියන්නේ අර පංච ඒ ආපුදන අපි හිතමු අම්මා කියලා අම්මා කියන එක අපිට අසහරහා ඇවිල්ලා අපි ගොඩනගාගත්තු රූපයක් නේද? එතකොට ඒ රූපෙට තණ්හාවෙන් බැඳී යනවා. එතකොට ඒක එකම ස්වභාවය නෑ. තණ්හාව කියනකොම ඒක ඒ එකම රූපෙට අම්මා කියන රූපේ ගත්තොතින් එක සැරේකට අපි ඇලෙනවා. ඇලිලා ඒක හදන ලෝකයක්. එක සැරේකට ගැටිලා ලෝකයක් හදන. ඒ හැබ විලායිම අම්මා කිව්වම මේ බැඳීලා මේ කියන්නේ මේ ආදරේම ඉන්නේ නැහැනේ අම්මා කියන චරිතෙත් එක්කනේ. එතකොට හැම චරිතයක චරිත කිව්වේ අරමුණු. ඒ හැම අරමුණක් එක්කම අපි එකම විදියට මේකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එක එක වෙලාවල් වලට ඒ සිත හදලා දෙන ගොඩනගලා දෙන වෙලාව ඒ ස්වභාවයන් අනුව වෙනස් වෙනවා නේද? එතකොට ඒ වෙනස් වෙන හැම සැරේකම අපි කර්ම සකස් කරනවා. එතකොට ඇලුනොතින් ඇලිලා කර්ම සකස් කරනවා, ගැටුනොතින් ගැටිලා කර්ම සකස් කරනවා. ඔය දෙක තුලම මුලාව තියෙනවා. මුලාව කියන්නේ ඇත්ත දන්නේ නැහැ අපි. මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක දන්නේ නැති නිසා ඒක මම කරගෙන මගේ කරගෙන එහෙම ඉන්නවා. මේ අපි తాවකාලිකව ආව දෙයක්. කවුරුවක් ලොකු වෙන්නවත් කවුරුවක් පොඩි වෙන්නවත් නැහැ. හොකද මෙතන ලොකුකම් වැඩි වුණ ධර්මයට ඊළඟ ජීවිතය පොඩි එකක් ලැබෙන්නේ. ඒ මොකද මෙතන ලොකු කමෙන් අහංකාර කමෙන් උඩඟු කමෙන් මාන්නෙන් අපි තමයි ලොක්කෝ කියලා හිතී තරමටම ඊළඟ උපත වෙන්නේ පාත්ම පාත් චුක් කියලා එළවෙන තැනට යන්නේ. යන තැන චුක් කියලා එළවෙන චුක් බල්ලා කියනවා. චිකර සතා කියනවා. ඒයි මෙහෙ හිටියේ. එහෙම ඒ සිතුවිලි ස්වභාවය යාගේ සකස් වුනේ අපි තමයි ලොක්කු. අපිට වැඩිය කවුරුත් නැහැ. ඒයි මේකෙන්මයි හදන්නේ එහෙම. හොඳට බලන්න උගලගේ හිතමයි හදන්නේ ඒවා. කවුරුත් නෙමෙයි හදන්නේ. හිතෙන්මයි ගොඩ නැගෙන්නේ. ඒකට රැවටීමක් මුලාවීමක් වෙලා ඒකට අහු වෙලා කර්ම සකස් කරනවා. කර්ම සකස් කරන කෙනෙක් වෙනවා. මේක හරිම ලස්සන වැඩක් මේ උගලගේ ඇතුලේ වෙන්නේ. හොයන්න මේක නිකන්නම් ඉන්නේපා. හරි අපරාධයක්. මොකද මෙයා ලස්සනට ගලපල මෙයාට ඕන මේ ලොක්කෙක් වෙලා ඉන්න නෙමෙයි. ඒ අවිද්‍යාවයි තණ්හාවෙන් කරන්නේ මේක. ඒක තුල තියෙන්නෙම මෝහය කියන්නේ ඉතින් මෝඩකමනේ. ඇලෙන ගැටෙන මුලාවෙන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තුල හැම වෙලාවෙම මේ සිත ක්‍රියාත්මක වෙන්නේ ඊළඟ තැනට යන්න අවශ්‍ය කරන වැඩ සලස ගන්න. මේ తాවකාලිකාව. එතකොට හැම තැනම හිටියේ తాවකාලිකව. හැම තැනම හිටියේ කුලියට අපි. කුලියට ඉන්නේ ඔය හරි. දැන් ඔය කුලියට ඉන්න එකෙන් සදාකාලිකම අයින් වෙලා යන්නයි මේ බුදුහාමුදුරුව අපිට කියලා දුන්නේ. ඉතින් කුලියට ඉන්න එකේ මේ සින්නක් කරගන්න යන්න එපා. සින්නක් කරගන්න ගියොතින් තමයි මේ අවුල සසරේ යන්න වෙනවා. සින්නක් කරගන්න නැතුව කුලියට ඉන්න බව තේරුම් අරගෙන හිත කුලිය සින්නක් කරවෙන්න හදන හැම වෙලාවකදීම යාව අතාරින්න. අතාරිනවා කියන්නේ යාව දකින්න. දකින්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. බලන්න කොච්චර විශ්මිතයිද කියලා. මේ චතුරාර්ය සත්‍ය කියලා ඈත ලෝකෙක මේ දකින්න දෙයක් මෙන්න තමුගේ ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට කල්ප ගානකින් තව බුදු කෙනෙක් ආවොත් තමයි වෙන්නේ. අපෝ දැන් රහත්තු නෑ, බොරු මේ බොරු හොරු ඉන්නේ. මේකේ ඕ එකක් නෑ. අන්න ලස්සන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා ඇතුලේ තමන්ටම. තමන්ගේ ඇතුළාන්තය විනිවිද දැක්කම ලේසිදමාරුදු නිවන් දකින්නේ. නේද? හැබැයි ලේසිදමාරුදු කියලා පේන්නේ තමුන්ගේ ඇතුළේ හැටියට තමයි. තමුන්ගේ අඥානය නම් වැඩ කරන්නේ හැම වෙලාවෙම තමුන්ට නිවන නැහැ. තමුන්ගේ ප්‍රඥාවන්තයාට ඉඳ දුන්නොත් හැම වෙලාවෙම නිවිල ඉන්න පුළුවන්. පිරිසියාවක් ආවම ඒකයි කිව්වේ අන්න දකින්න කිව්වා. දකින්න දහමක් කිව්වේ. දකින්නේ ඇතුලේ අධර්මයේ දැක්කම තමුන්ගේ හිත නිවිලා යනවා. දැකීම කියන එක එතකොට කොච්චර ලොකු
පරාසයක් තියෙනවා. ඒක මහ විශාල අර්ථයක් තියෙන එකක්. නොදකින තාක්කල් තමයි හැම ගැටීමක්. නොදැක්කේ මොකද්ද? තමන්ගේ සිත සකස් වෙන බව. ඒකට අයිතිකාරයෙක් නොමැති බව. දැක්කේ නැහැ. දන්නේ නැහැ. හොයන්නත් උවමනා නැහැ. එහෙම තමයි මෙයා සකස් කරන්නේ. බොහෝ ඒකයි කිව්වේ මායාවක් කියලා. නේද? මායාව දැක්කොත් තමයි තමුන්ට මේකෙන් ගැලවෙන්න පුළුවන්. තමුන් මායාවක ඉන්නේ, හැම සත්වයකම ඉන්නේ මේ මායා දැලට අහුවෙලා. මේ සිත සකස් වෙන එක දන්නේ නැහැ. සිතේ ස්වභාවය අඳුනන්නේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. ඒ මායාවේ ඉන්නේ. ඒක නිසායි මායාව ළඟ ඉඳගෙන නිත්‍ය විදියට කතා කරන්නේ. හැම දෙයක්ම අපි ගෙඩි පිටින් අල්ලගෙන තියෙනවා කියන මුලාව තුල ඉඳගෙන තමයි හැම දෙයක්ම අපි තීන්දු තීරණ ගන්නෙ නේද? එතකොට දැන් මේ කියන්නේ දේවල් අතහරලා මුකුත් නැහැ කියලා ඉන්නවා කියන එකක් නෙමෙයි, මේ මායාව අවබෝධ කරගන්නයි කියලා. ඒක තේරුම් ගත්තොත්, තමුන්ගේ සිත ස්වභාවය තේරුම් ගත්තොත්, ඒ දේවල් අතහරිනවද කොහොමද පරිහරණය කරන්නේ, ඒවායේ ස්වභාවය මොකද්ද කියන හැම දෙයක්ම ඇතුලෙන් දෙයි පණිවිඩි. ඒක මම කියන්න ඕන නැහැ. අතහරිනවද නැද්ද, අල්ලනවද, කොහොමද එහෙනම් අපි මේ දේවල් පාවිච්චි කරන්නේ කියලා කියලා දෙන්න ඕන නැහැ. කියලා දෙන්න ඕන කරන්නේ මේක හැදෙන බව විතරයි. ඉතුරු ටික තමන්ට අයිති වැඩක්. ඒක හැදෙන බව ඔප්පු කරගන්න ඕන තමයි ඇතුළාන්තේ. ඒකට තියෙන ඔක්කොම ඕන කරන මෙවලන් ටික ඇතුලේ තියෙනවා. බලන එකයි අවශ්‍ය කරන්නේ. සිහියෙන් බලන්න ඕන, නුවණින් බලන්න ඕන, සීනුවණින් බලන්න, ඉවසීමෙන් බලන්න ඕන. බැලුවොත් අන්න තමන්ට ටික 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 තේරෙන යනවා මේ සිතේ මායාව. එතකොට අල්ල ගන්න පුළුවන් වෙනවා මේක ඇත්තම තමයි, මේක පීඩාකාරී මායාවක් කියන්නේ සකස් වීමක්. ඒ කියන්නේ තියෙනවා කියලා පෙන්වන ස්වභාවයක් නේද? එතකොට හේතුඵල ධමයක් හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ හේතු සකස් වෙනකොට තමයි මේ හැම දෙයක්ම තියෙනවා වගේ අපිට මායාවක් එන්නේ කියලා තේරුම් යන ස්වභාවයක් එනවා හිතට. ඒ කියන්නේ සිතේම තමයි මේ කොටස් දෙකම තියෙන්නේ. එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අවබෝධ කරෝති එතනම තමු අනර අධර්මයෙන් අයින් වෙලා ධර්මය තුල පිහිටව. ඒ කියන්නේ කෝ නූපන් දැන් උපන් අකුසලය දැක්කොතින් නූපන් කුසලය වැඩෙනවා කියලා. ඒ අකුසලය වැඩෙන එක දැක්කොතින් අකුසලේ ප්‍රහාණය වෙලා කුසලය පතු වෙනවා කියලා. එතකොට කුසල් වඩන්නයි අකුසල් වඩන්නයි කියලා දෙකක් කරන්න ඕන නැහැ. එකයි කරන්න තියෙන්නේ. ඒක කරාම උවමනා එක්කෙනා ඉස්සරහට එනවා. එයාට ඉතින් හැම වෙලේම ඉන්න දෙන්නේ නැහැ. අරය එනවා. ආයිත් එයාව දාන්න ඕන අයිනට. ආයිත් එනවා. ආයිත් බලන්න ඕන. එහෙම එහෙම බල බල යනකොට දවසක ඉවර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතේදිම නිමා වෙන්න පුළුවන් වැඩසටහනක් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ. නිවන් දකින්නවා කියන්නේ ඔන්න ඕකට. ඒකට තමන්ගේ ප්‍රඥාව අවදි කරගන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ මෝහය ක්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න ඕන. සිත මුලා වෙන විදිය තේරුම් ගන්න ඕන. එතකොට සිත මුලා වෙනකොට නේද මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒව නේද අධර්මයේ කියලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තම අන්න තමන්ට නිවෙන බව තේරෙනවා, අයිති නැති බව තේරෙනවා, අයිති මොකද්ද කියලා තේරෙනවා, අයිති නැත්තේ මොනවද කියලා තේරෙනවා. හැම ප්‍රශ්නකටම උත්තර ලැබෙනවා. මුලා වෙලාද කියලා තේරෙනවා, හිම නැද්ද කියලා තේරෙනවා. හැම දෙයකටම උත්තර ලැබෙනවා. ඉතින් ඕක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් ඕකට බුදුහාමුදුරුවෝ දේශනා කරේ දැන් මේ උම්මත්තක ස්වභාවයේ ඉන්නේ. හැබැයි දේශයෙන් අර ඒ මත් වෙච්ච එකෙන් එන්න බෑ. උම්මත්තක කියන්නේ මත් වෙලා නේද හැම වෙලාවෙම. ඒ කියන්නේ ඉරිසියාවක් එන්නේ ඇයි? උම්මත්තක නිසානේ. තරහක් එන්නේ ඇයි? උම්මත්තක නිසා. ඊ මේකේ හැටි
දැන් අපිට ඕන මොකද්ද? ඇයි මානසික උසස් කෙනෙක් වෙන්නනේ ඕනද? මානසික කියලා දැන් කියනෝනේ මානසික උසස් මනස් මොකද්ද මානසික කියලා. අන්නේ තෙන්දෙන්න නම් ඉරිසියාව තියෙන්න බෑ. වෛරය තියෙන්න බෑ. අනුන්ට නිඳා අපහාස කරන්න බෑ. අනුන්ගේ දේවල් වලට මසුරුකමක් ඇති කරගන්න බෑ. අනුන්ගේ තමන්ගේ දේවල් කියපත් එකකුත් නැහැ. අනුන්ගේ තමන්ගේ කියලා හේකුත් නැහැ. ඒ ඔක්කොම මේකේ ගොඩනැගෙන දේවල්. ඒක තේරුම් ගත්තොත් අපිට අර දේවල් ඒ මුලාවෙන් තොරව පරිහරණය කරන්න පුළුවන්. අන්න එකයි මම කිව්වේ කුලියට ගත්ත දේවල්නේ අපි ආපහු බාර දෙන්න පානේ. ණයට ගත්තු දේවල් බව තේරුම් අරගෙන තවත් සසරේ යන්නේ නැති වෙන විදියට වැඩ කරගන්න පුළුවන්. හරි සැලසෙන්නයි. බය වෙන්න දෙයක් නැහැ. උතන තමයි බය තියෙන්නේ නේද? හිටී තැන තමයි බය තියෙන්නේ. දැන් ඒක තමයි ඔය නැති කරගෙන යන්නේ. ඒතර රන්මන් තමයි කොච්චර ලාභ ලැබෙනවද කියලා බිය සැකසෝගේ නැති වෙලා යනවා. තමුන්ගේ අර මානසික උසස් ස්වභාවය තමුන්ට පරිහරණය කරන්න ලැබෙනවා. නිවෙන්න පුළුවන් වෙනවා. ගමන නවත්තන්න පුළුවන් වෙනවා. අර මුලාවල් ඔක්කොම කැඩිලා බිඳිලා දිය වෙලා ගිහිල්ලා සුවසේ ඉන්න පුළුවන්. හැමතිද නැද්ද නේද? සුවසේ ඉන්න. සුවසේ ඉන්න එක ඉන්නනේ දැන් හැමදේම අපි කරන්නේ නේද? ඉතින් ඒ අන්න සුවසේ ඉන්න ක්‍රමේ වැරද්දයි අපිට තියෙන්නේ. ඒතකොට ක්‍රමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරීම ලිහිල් ක්‍රමයක්. ඒ වගේම හරීම සියුම්. තේරුම් ගන්න ටිකක් අමාරුයි. නමුත් තමුන්ට ඒක උමනාවෙන් අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. මේ කියන දේ මේක හරි මම මේක කරලා බලන්න ඕනේ. මේකෙන් සැබෑ ලෙසම මේ නිවෙනව නම් මේක මාකින් මට වටිනව නේද කියලා අන්නේම පැහැදීමක් ඒ කියන දේට ගෞරවයක් ඇති වෙන්න ඕනේ. දැන් එහෙම පැහැදීමක් ගෞරවයක් ඇති වුණාම තමයි ගොඩ යන්නේ මේකෙන්. මොකද කෙනෙක් වෙන්නේ නැතුවනේ පැහැදීමක් ඇති වෙනකොට කෙනෙක් නෑ එතන. අපහදේනකොට කෙනෙක් ඉන්නවා නේ. එතකොට බාරින්න හිතෙනවා. ගාර්හා කරන්න හිතෙනවා. නින්දා කරන්න හිතෙනවා. බොරුයි කියන්න හිතෙනවා. ඒකෙන් වෙන්නේ තමන්ට අවාසියක්. ඒකයි සුවච බව තියෙන්න ඕන කියලා කිව්වේ. අර නිහතමානී බව තියෙන්න ඕන කියලා කිව්වේ. බලන්න මේ නිවන් දකින්නවා කියන්නේ මේ වෙන දෙයක් නෙමෙයි උසස්ම මේ යම් දෙයක් තියෙනවා නම් මානසින් උසස් කියන ඒ සියලුම දේවල් තියෙන දන තමයි නිවන. එතකොට යා නින්දා කරන්නේ අනුන්ට අපහාස කරන්නේ අනුන් කියන දේ අහන් ඉන්න ස්වභාවයක් තියෙන උයාට අර හැඩි දැඩි නැ නිහතමානී සුවචයි එයා අර අන්දෙට යන්න දෙන්නේ නැහැ හිතට. ඒ වගේ බොහෝම හොඳ ಗುಣධර්ම ඔන්නෝට ಗುಣධර්ම කියන්නේ. ඇතුළේ ಗುಣධර්ම කියලා වෙනම ලිස්ට් එකක් නැහැ. ලිස්ට් එක ඔක්කොම ಗುಣධර්ම ලිස්ට් එක හැදෙනවා මේ ටික කරා. හිත දක්වන ಗುಣධර්ම සියල්ල පිහිට. සීලවන්තයි ಗುಣවන්තයි තපෝවන්ත ඕනේ. හා තපෝවන්තයි. තපෝවන්තය කියන්නේ කෙලස්සවල තියෙන්නේ වෙනවන්ත කමන්නේ. ඒ තපෝවන්තය කියන්නේ කෙලස් නැහැ. නේ? අනේ ඔක්කොම ගුණාංග තියෙන්නේ මේ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන එකත් එක්ක. එතකොට බය වෙන්න ඕනේ එහෙම වුණා කියලා ගිහි ජීවිතේ කියන්නේ අර කුණු කන්දල් එක්ක ඉන්න ජීවිතේ. ලෝභ දේශ මොහයත් එක මෙන්න මේ විදියට ජීවත් වෙන එක තමයි ගිහි ජීවිතය. ඒතර මේකෙන් සුද්ධ වුණ තැන තියෙන්නේ සබෑ හොඳ නියුණු ජීවිතය. ඒතකොට ඔයගොල්ලෝ ගිහි ජීවිතය කියන්නේ ඔයගොල්ලෝ ගිහි ජීවිතයේ සැප සම්පත් කියලා කියන්නේ දුකට. දුකෙන් මිදුණු තැන තමයි සබෑ ජීවිතේ. දෙගොල්ලන්ටම ඕනම වර්ග තව තියෙනුනම් ඒ ඔක්කොම වර්ගවලට සබැලස ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ තමුන්ගේ හිත හදන ස්වභාවයට පත් වුණාට පස්සේ. හිත හදන්නේ නැති තාක්කල්, හිත බලන්නේ නැති තාක්කල්, ඒක තේරුම් ගන්නේ නැති තාක්කල් මේ සිද්ධ වෙන වැඩසටහන
තම හොයන්නේ නැති තාක්කල් ඕගොල්ලෝ ගිහියෝ හැමෝම බල්ව බලල්ලුත් ගිහියෝ තමයි සත්තුත් ගිහියෝ ඒ කියන්නේ 31 තලේම ගිහියෝ මේක හොයන්නේ නැති තාක්කල් එහෙම එකක් කිව්වේ බුදුරජාණන් වහන්සේ ඒක තේරෙනවා ඇති නේද දැන් අවබෝධ කරපුවාට පහදලිව තේරෙනවා ඇති මේ 31 තලය කියන්නේ මොකද්ද කියන එක 31 තලය තුලම තියෙන ගිහි ස්වභාවය ගිහි කියන්නේ තැවෙනව හැම වෙලාවෙම හරි නැහැ දුකයි පීඩාවයි අසහනයි ඉවරයක් නැහැ ඒක තමයි ගිහි එතකොට ඒකෙන් මිදෙන්නයි කියලා කියන්නේ ඒකෙන් මිදෙන්න නම් මේක අවබෝධ කරගන්නම වෙනවා එතකොට අපි හැම වෙලාවෙම ඉන්නේ භවය තුල. දැන් අපි මේ ජරා ව්‍යාධි මරණ ස්වභාවය තමයි දැන් තියෙන්න පද නැද්ද? අඩුවන් හැටල තියෙනවා නේද? එතකොට ජරා ව්‍යාධි මරණ ස්වභාවය ඇති වෙන්නේ මොකක් නිසාද? ඉපදීම නිසා නේද? එතකොට ඉපදීම ඉපදුනොත් එයාට තියෙන ලක්ෂණ තුන මොනවද? ජරා ව්‍යාධි මරණනේ. එතකොට මේ ජරා ව්‍යාධි මරණ තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. ඇයි? ජරාව කියන්නේ මොකද්ද? වෙනස් වීම. නිට්ටය නැහැ. ව්‍යාධි කියන්නේ මොකද්ද? දුකයි. දුකයි නේ. හැම වෙලාවෙම දුකයි. වෙනස් වෙනකොට දුකයි. ඊළඟ ලක්ෂණය තමයි උපදුණු ඉපදෙන හැම එකකම ඡය වෙනවා වෙනවා මරණයටපත් වෙනවා විනාශ වෙනවා. එතකොට මේ ත්‍රිලක්ෂණයෙන් යුක්ත ස්වභාවය තමයි ජාති. ජාති කියන්නේ මොකද්ද? උපත, බිහිවීම, හට ගැනීම, හැම දෙයකම. හරි? සියලුම ස්වභාවයන්ගේ උපත නැත්නම් හට ගැනීම තමයි ජාතිය කියලා කියන්නේ. හට ගන්න හැම දෙයක්ම ස්වභාවය තමයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මම මගේ මටයි දී කියලා අල්ලන්න කිසි දෙයක් නැහැ. හරි දැන් අපිට මේකෙන් නිදහස් වෙන්න ඕන. මේකෙන් නිදහස් වෙන්න නම් මේක තමයි අපි නැති කරගන්න ඕනේ. උපත නැති කරන්න ඕනේ. කියන්නේ උපත දැන් අපි මෙන්න මෙහෙම. හරි දැන් මේ සියලුම ස්වභාවය තමයි මම දැන් කිව්වේ. මේ හටගන්න හේතුඵල ධම තුල හටගන්න ගස්කොළන්ද මනුෂ්‍යෝද සත්තුද 31 තලයේමද මොනවා හෝ දෙයක් බුදුආදරක ගොමරිටත් ගොමරිට කියන්නේ මොකද්ද ගොම බෙට්ට නේද ගොම බෙට්ට කියන එක මොකද්ද සකස් වීමද නැද්ද සකස් වුණ දෙයන්නේ හේතුඵල ධම ඒකේ ස්වභාවය මොකද්ද ජරා ව්‍යාධි මරණ ඉතින් ඒක ඉන්නවද නැද්ද දැන් ඒකෙන් අයින් වෙන්න කැමතිද නැද්ද කැමති වෙන්නම වෙන්නේ දන්නේ නැති නිසා නේද ඔය ඉන්නේ යථාර්ථය දන්නේ නැති නිසා ඔය ඉන්නේ එතකොට එහෙම එකක් නම් මේක නැති කරගන්න කැමති වෙනවද නැද්ද කැමති අන්න කැමති වෙනව නම් ඒකට යන්න සිස්ටම් එක ඇතුළට යන්න ඕනේ. නිකන් අකමැති අපු යන්න බෑ කීකේ වාඩි වෙලා හිටියට මේ පාසල් ගියාට ඒක නැති වෙන්න. පල්ලි ගියාට, කෝවිල් ගියාට, දේවාල වල ගියාට, මා පූජ කරාට ඒක නැති වෙන්න. නැති වෙන්න නම් බුදුහාමරෝ කිව්වා මෙන්න මම මේ කියන විදිහට තමුගේ ආධ්‍යාත්මය තුළට යන්න එතනයි මේ මේ මේක හදන වැඩපිළිවෙල තියෙන්නේ කියලා. ඇතුළට යන්නේ කුවේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේක හදන වැඩපිළිවෙල තියෙන්නේ ඇතුළේ නිසා. සිතේ මේක ගොඩ නැගෙන්නේ. නැවත නැවත මේ ජාතිය කියන එක හදන්නේ සිතේ. දැන් අපිට යන්න දැන් අපිට මෙතන අවසන් කරන්න අපිට මානව ජීවිතය ලැබිලා තියෙනවානේ දැන් මානව ජීවිතයක් නැතුව සතෙකුට කරගන්න බැහැනේ මේක නේ
එතකොට වෙන 31 තලයේ ඉන්න වෙන කිසිම කෙනෙකුට මේක කරගන්න බැහැනේ. අපිට නේ දැන් ධර්මය ලැබුණේ නේ. ආ උන අපිට බුදුහාමුදුරු කිව්වා ඇතුළට යන්න. දැන් මේ විකාරෙන් අයින් වෙන්න ඕන නම් ආයෙනම් ඇතුළට යන්න. ඇතුළේ තමයි මේක හදන්නේ. අන්නේ හදන වැඩේ නවත්තන්න. ඒක කරන්න පුළුවන්. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. එතන චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මොකද්ද? දැන් මේ හේතුඵල ධර්ම මේක තමයි ඵලය හැම වෙලාවෙම. මේ හේතු ටික සකස් වුණාම හැදෙන ඵලය තමයි ජාතිය. දැන් මේක අපි නවත්තන්න යන්නේ. ඒක නවත්තන්න නම් මේක ඒකට උඩින් තියෙන ස්වභාවය නවත්තන්න ඕනේ. ඊට උඩින් තියෙන ස්වභාවය මොකද්ද? හැම වෙලාවෙම තමන්ට දැනෙන මොකද්ද? දුක නේද? පීඩාව නේද? කනට ඇහුණු ගමන් දුක කියන දැනනේ දින්නේ. දුක කියවම මෙහෙම හිතන්න එපා දැන්. ඒ කියන්නේ මේ අඬා වැටෙන දුකක් නෙමෙයි. දැන් මේ හොඳට හිටියා අතීතෙට ගිහලා අම්ම මතක් වුණා. දැන් දුකයිද නැද්ද? හිත චංචල වුණාද නැද්ද? චංචල වුණානේ. අන්න ඒක තමයි මෙතනින් වෙන්නේ. එතකොට ඒක දකින්න කියලා කිව්වා. ඒ චංචල වුණු බව හිත හෙල වුණ බව දකින්න කිව්වා. එතකොට මේක දුක බවක් දකින්න එක වෙන දුකක් නෑ වෙන පීඩාකාරී වෙන විදියෙන් පීඩාකාරී ස්වභාව කොහෙන්වත් එන්නේ නෑ එන්නේ ඇතුළේ නෝ ඒක ගත්තේ මෙහෙම අරහ මේ පහ අරහ ගත්තු නිසා දැන් ඇතුළේ ওই විදියට හදාද දෙන්නේ එතකොට අන්නේ දුක දකිනකොට තමුන්ට ඒ දුක ඒ වෙලාවේ දකිනකොට තේරුම් යනවා කිව්වා මේ දුක හැදුනේ හිතේ කියලා. එළියේ නැමෙයි කියලා. ඇතුලේ මේක හැදුනේ කියලා. තේරෙන්නේ නැහැ. එතකොට මේ දුක ඇතුලේ හැදුණු බව තේරුම් යනකොට මේ දුක නැති වෙනවා කියලා කිව්වා. ඒක නැති වුණේ අර දුක හැදුණු බව දැක්කම දුකට හේතු වුණු තණ්හාව. එමෙන්න ඒ තණ්හාව කුවම තේරෙන්නේ නැහැනේ. අපිට ඊර්ෂ්‍යාවක් ඇති වුණේ. ඊර්ෂ්‍යාව නිසා දුක හටගත්තා. එතකොට දුක මෙන්න මේක හැදුණු දෙයක් ඇතුලේ කියලා තේරුම් යනකොට ඊර්ෂ්‍යාව තමයි නැති වෙලා යන්නේ. හරහ තමයි නැති වෙලා යන්නේ. මසුරුකම තමයි නැති වෙලා යන්නේ. දුකට හේතුව තමයි නැති වෙලා යන්නේ. දුකට හේතුව නැති වුණු සැනින් දුක නැති වෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. එතකොට දුක දැක්කා දුකට හේතුව දැක්කා ඒක තණ්හාව තණ්හාව නැති වුණා නැති වෙනකොටම දුක නැති වුණු බව තේරුම් ගියා හරි කියලා එහෙම තමයි හිතන්නේ හරි එතකොට අන්න ඉනෝ හරි වැඩි හරි එහෙම තමයි වෙන්නේ කියලා එතකොට අන්න තේරුම් යන කොහොමද ඒක උනේ අපි ආරෂ්ඨායක මාර්ගයේ සම්මා දැන් දන්නේම නෑ ආරෂ්ඨායක මාර්ගයේ වචනයක්වත් දන්නේ නෑ. හැබැයි ක්‍රියාත්මක වෙලාද නැද්ද? ඒක තමයි ඒ ක්‍රියාත්මක වුනේ. කියන්නේවත් නැතුව ඇවිල්ලා සමණය කරේ එයයි. සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වුණා. දුක දැක්කා. දුක දකිනකොට දුකට හේතු දැක්කා. දැන් එළියට දාන්න උවමනාවක් නෑ. එළිය ප්‍රශ්න විසඳ ගන්න උවමනාවක් නෑ. ප්‍රශ්නය ඇතුලේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඔක ටික ප්‍රගුණ කරන්න ඕනේ. මාර්ගයට ඇතුල් වෙන්න ඕන ඉස්සෙල්ලා. පටන් ගන්න ඕන වැඩි. නැත්තම් බෑ. පටන් ගත්තේ නැතුව මුකුත් කරන්න බෑ නේද? ඔය දේ කරන්න පටන් ගන්න එපායි නේ. නිකම් බලන් හිටියොත් අපු අද බෑ හෙට ආවම කියනවා අනේ අද නම් බෑ අද දූ ගෙදර යන්න ඕන දූ බලල එන්න ඕන එහෙම කර කර හරියන්නේ දූ බලන්න යන්න හැබැයි මේ වැඩේ දකිමින් යන්න දූ බලන්න යන්න ඕන කියලා ඇතුණු සිතුවිල්ල දකින්න එතකොට එයා කියයි යන්න ඕනද නැද්ද කියලා මං කියන්නේ නැහැ එතකොට ගැටෙනවනේ දැක්කොත් තමුන්ට ඇතුලේ පණිවිඩයේ දෙය යන්න ඕනද යන්නේ කොහොමද යනවද නැද්ද කියලා. ගියත් එතන ගිහින් කතා කරන්නේ මොනවද? ඇයි මෙයා බලනවා නේද දුවත් එක කතා කරනකොට දැන් බලන්නේ මොකද්ද?
දුක නැහැ. දුව එක කතා කරනකොට දුක ආව නෑ ආයේ. දැන් මොකද වෙන්නේ එතකොට? දැක්ක නේද? අතනදි දැක්ක යන්න එපා කිව්වා ඒත් ආවා. දැක්ක නේද කාවහේ? ඒ කිව්වේ මොකද එන? එතනදි දුව දුවගේ ගෙදර යනවාද කියන එකට උත්තරේ එතනදි මොකද කිව්වේ? හිත දැක්කන එයා එපා කියන්නේත් නෑ. එයා නිහඬ වෙන්නේ. අය අන්තිටනේ සකස් වෙන්නේ. දුව බලන්න යන්න ඕන ඇලීම. දැන් ඒක දැක්කනම් ඒක නෑ. එතකොට තිබුණේ නිහඬ බව. හැබැයි නිහඬ බව ගණන් ගන්න නැතුව පොඩි බැඳගෙන ගියා. ගියාම එතන මොකද උනේ? ඌ සතුටු වෙන්න ගියේ ඒ උනාට මොකද උනේ? තව ප්‍රශ්න ටිකක් තව සිතුවිලි ටිකක් වැඩි වුණා නේද? දැන් මේ යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. වෙනද වගේ මේ යන්න දූගේ ගෙදර. හැබැයි මෙතන ඇතුළගෙන දුවගේ ඇතුළගෙන නෙමෙයි ඔයාගේ ඇතුළගෙන බලන් ඉන්න. ඇහෙනකොට මෙතන වෙන දේ. පේනකොට මෙතන වෙන දේ. ගඳ සුවඳ දැනෙනකොට මෙතන වෙන දේ. ස්පර්ශ වෙනකොට මෙතන වෙන දේ. පොඩි ළමයි ඇවිල්ලා අත අත ගන්නකොට ආච්චි කියනකොට මෙතන වෙන දේ. සත්‍ය අවබෝධ වෙන හැටි. එතකොට මෙතන මේක අවබෝධ කරනකොට මෙයා ටික ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. ටික 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 ලිහිල් වෙන්න පටන් ගන්නවා. එයා උපාදානය කියන්නේ මොකද්ද? තණ්හාව කියන ස්වභාවය තුල ඉන්න කැමැත්ත. දැන් එහෙම කොට තේරෙන්නේ නැහනේ. තරහක් ආවම තරහ තුල ඉන්න කැමැති දිගටම. ඒකෙන් තමයි උපාදානය කියලා කියන්නේ. එතකොට මේකෙන් ඕගාල සිතුවිලි දෙනවා මේක පවත්වාගෙන යන්න. හරි? දැන් ඒක තමයි දකින්න කියලා කිව්වේ. දැන් ඒකේ දැන් අවබෝධ කරපුවාට ඒක දැනෙනවා නේද? දැන් මෙතනනේ ඔයගොල්ලෝ සටන දිදී ඉන්නේ. උපාදාන දන නේනේ. දැන් සටන තුලින් ඔයගලන් දැන් ටික ටික ජයග්‍රහණය කරනවද නැද්ද? මෙල්ල කර කර ඉන්නවා නේද දැන්? එතකොට මේ උපාදාන ස්වභාවය තමයි දැන් පහදිලුව පේනවා. එතන තාම මුලා කරනවා නේ. ළමයා දැක්කම ඇහැට ස්පර්ශ වුණු සැනින් පංච උපාදාන ස්කන්ධයට බැඳිලා යනවා. එතකොට අන්න අර ළමයා වැටෙයි, ළමයා අඬයි, රිදෙයි, ගහයි, දුවයි, ඕන දැන් ඒවා ආවේ කාටද? එතකොට ඒවා මොනවද? ඒකද කැමති නිසා නේද ඒක දිහා බලාගෙන ඉන්නේ? එතකොට උනේ මොකද්ද? දුකක් ආවා නේද? එතකොට ඒකත් තේරුම් ගන්න ඕනේ. මෙතන අන්න දැක්කද හරියටම? දැන් ප්‍රත්‍යක්ෂ කරගන්න යන්නේ මේකනේ හරියටම වැඩේ හරියි කියලා. තේරුණා? එහෙනම් බය කියන්නේ බොරුවක් කියලා. ඒක බොරුවක් කියවා මේ අන්තේ නෙමෙයි. බොරුවක් කිව්වොත් ඇත්තකුත් තියෙනවා නේද? ඒක නෙමෙයි මේ කියන්නේ. සකස් වෙන මායාව මේක ලස්සනට ගන්න හදලා පෙන්නන හැටි. ඒතරේ ඒ ටික තමයි දැන් ඔයගලට ගවේෂණය කරන්න තියෙන වේදනා, තණ්හා, උපාදාන මම. එතකොට වේදනා කියලා කිව්වේ පංච උපාදාන ස්කන්ධේ සකස් වීමට සකස් වීම ඇති වෙනකොටම ඇති වෙන ස්වභාවය තමයි ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. එතකොට ඒකට තණ්හාවෙන් බැඳෙනකොට තණ්හාවෙන් කියලා කියන්නේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය තුල ළමයට ඇලුනනම් තණ්හාවෙන් යන්නේ ආසාවක් කැමැත්තක්.
ඇති වෙන්නේ. ළමයා පෙරේ. ගැටුණා තරහා නිකන් හිතට හරි නැති ගතියක් කලකිරීම කලකිරීම දුත් වෙනවා නේනේ. ඕ මුන් එක්ක ඉන්නකොට වැඩි හොඳයි නැත්නම් යාලා එහෙම හිත නේද? ඉවත් දැන් මෙයාට ඕන මේ හොඳ දේවල් කරලා කොහෙවත් යන්න නැහැ. මෙයා හදන්නේ මොනවා හෝ දෙයක් කරලා මේ එයාගේ පැවැත්ම හදාගන්න. ඒතකොට එයා ලාභ වැඩවලට තමයි වැඩියෙන්ම එයාගේ මේ අවධානය යොමු වෙන්නේ. ඒකනේ ඉරිසියාවේ ඉන්නේනේ, ක්‍රෝධේ ඉන්නේ, වෛරයේ ඉන්නේනේ, අනුන්ට නිඳා අපහාස කරන්නේ, අනුන්ගේ දේවල් වලටත් මසුරුකමක් ඇති කරගන්නේ, අනුන්ගේ දේවල් වල ඒ කියන්නේ අනුන්ට පීඩා කරන්න උත්සාහ කරනෝ, ඒ අනුන්ගේ හිත හැම වෙලාවෙම කඩන්න හදනෝනේ. ලොකු වැඩ වෙනවනේ අපි දැන් නේද? මේක තුල ඉන්නකොට මේකෙන් කරනවනේ වැඩ. ඒ හැමදේම සිද්ධ වෙන්නේ ඇයි? මෙන්න මේ මෙතන තුලින් මමත්වයක් ගොඩනගාගෙන මේ භවය සකස් කරගන්න. මේකේ ජීවත් වෙන්නේ. භව දුක. දුකේ ඉන්නයි ඕව කරන්නේ. දුකෙන් මිදෙන්න ඕන නම් ඔය කරන වැඩ අතහරින්නේ කොහොමද දකින්නේ? ඒකට දකින්නේ කියන එක ලොකු තරහසයක්, ලොකු ආර්ථයක් දනවන දෙයක්. දැකීම කියන්නේ මේ ඇසින් දකින්න එක නෙමෙයි. ඊට වඩා ලොකු දෙයක් එකෙන් පෙන්නනවා. එතකොට ඕව නොදැන ඉන්න තාක්කල් ඇත්තටම වැඩක් තියෙද? ඉවත් වෙලානේ. නිකාමී ඉන්නවයි. කනවා, බොනවා, අඳිනවා, දුවනවා, පනිනවා. ගාඩ ජබස් ගාලා මැරෙනවා, පෙට්ටියට යනවා. ආයිත් ඉතින් පෙට්ටියේ ඉන්න ඒක පෙට්ටියට දැම්ම වැඩක් නෑ ඒකෙන් දැන්. ඒ වස්ත්‍රය ගලවලා දැම්ම තාක්කල් එයා පැන්න තව දැනකට. ඉතින් ඒක බලු කුසක් වෙන්න පුළුවන්, මේ වඳුරු කුසක් වෙන්න පුළුවන්, නිරේ කෙලින්ම යන්න පුළුවන්. ඊවසේ එතන. දැන් ඔය වගේම කොච්චරනේ මිනි පෙට්ටිම කොච්චර ඉඳලාදනේ? ඔය ඕක දාලා පෙට්ටියට දුවලා ඇති කෝටි ගණන්නේ, කෝටි වරද? අල්ප ගණන්. ඈ කොතනද සංසාර දෙයක් තියෙන්නේ ඉන්නේ? දැන් තමුන්ගේම ජීවිතේ අරගෙන බලන්න අතීතේ අපි අයින් කරමු. ඒ වගේ වෙන්නේ නැහැ නේ. ඒක ප්‍රඥාසින්නේ බලන්න ඕන අතීතේ. දැන් ඉන්න තැන ප්‍රඥාසින් බලන්න. ඉපදුණු දවසේ ඉඳලා මේ පංච උපාදානස්කන්ධය සකස් වෙන බව පටන් ගත්තු දවසේ ඉඳලා තේරෙන්න. ඒ සංඥාවල් හඳුනා ගන්න පටන් ගත්තු දවසේ ඉඳලා දුකයිද සැපයිද? ඉපදෙනකොටම දුකයිද සැපයිද? එන්නේ මඩාගෙන මෙහිනා වීගෙන එන කෙනෙක් තියෙදනේ. ආයිශෝකා කියාගෙන එහෙම එනවද නෑනේ. අපි මේවා ඇත්තටම විමසලා බලන්න ඕන. නැතුව නිකන් ඉඳලා අපිට කවදාවත් මේකෙන් ගැලවිලා යන්න වෙන්නේ නෑ. මොකද සංසාර බය ඇති වෙන්න නම් ඒක විමසලා බලන්න ඕන මොකද්ද කියලා. නැත්තම් අපිට ඉතින් ඔය අර පරණේ වැටුණ දෙයම තමයි වෙන්නේ. මේ සැරේ එතකොට කොතනද, කොයි අවස්ථාවේද සතුටෙන් හිටපු අවස්ථාව? අපි මේකෙ ගමු. ලදරු කාලේ හිටියද නෑනේ. තරුණ කාලේ, මැදි විය නේ. මට නම් එක දරක්වත් පේන්නේ. දුක ඇරෙන්න, ගැටීම ඇරෙන්න, පශ්චාත්තාපය, පසුතැවිල්ල, කලකිරීම, අසහනය, අතෘප්තිකර බව ඇරෙන්න වෙන කිසි දෙයක් තිබුණා. මෙතෙන් ආවට පස්සේ තමයි තේරුනේ නිමාවක් පේන්න ගත්තේ. මේවායින් අයින් වෙන්න පුළුවන් ස්වභාවයක් පේන්න ගත්තේ මේ නිර්වාණ මාර්ගයේ තිරසුණා. එතකොටයි යන්න රැකවරණයක් තියෙනවා කියන එකක් හිතට ආවා. එතකොට අන්න ඒක තමයි මේ කියන්නේ නිවන් දකින්න බා කියලා. ඉතින් බාහිරේට අගහල වැඩක් වෙන්නේ නැහැ. බාහිරයේ ඇදකුද හොයලා හරියන්නේ නැහැ. තමන්ගේ නිවීමයි දින ගැනීමයි දෙකම තියෙන්නේ ඇතුලේ. ඒතර බුදුහාමුදුර හරි ලස්සනට අපිට පෙන්නලා දුන්නා චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරන්නේ නැති තාක්කල් අන බලන්න
චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැති තාක්කල් සසරේ යනවා කියලා. බලන්න මේක කොච්චර හරිද කියලා. චතුරාර්ය සමංගේ දුක තමුන් ඇතුලේ සකස් වෙන්නේ කියලා හොයා නොගන්න තාක්කල් සමුද චතුරාර්ය සත්‍ය අවබෝධ කියන එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සසරේ යනවාමයි. ඒක අවබෝධ කරාම තමයි මේ ගමන නිමාවෙන්නේ. එතකොට දැන් ඔන්න බලන්න ඊගාවට දැන් මේ දුක කියන ස්වභාවයට හැම වෙලාවෙම මේ තණ්හාව දැන් වේදනාවට තණ්හාවෙන් එයා උල්පන්දන් දෙනකොට තමයි ඒකට අනුව ඒක දිගටම පවත්වන්න මේ උපාදානය කියන ස්වභාවයක් ඇති වෙන්නේ. හරි. එතකොට දැන් තණ්හාවට තමයි මේ උපාදාන වෙන්නේ. වෙන දෙයකට නෙමෙයි එතකොට එයා උපාදාන වෙන්නේ. ඉරිසියාවක් ආවම ඉරිසියාවටයි උපාදාන වෙන්නේ. ඉරිසියාව දිගින් දිගට පවත් ගන්න එයාට කැමති. එතකොට එයාට පංච උපාදාන ස්කන්ධෙත් එයාට අමතකයිද? දැන් තියෙන්නේ ඔක්කොම තරහ ගැන. තරහ උනේ මොකටද අමතකයි. දැන් බලන්නනේ. දැන් මේ සිත වැඩ කරන විදිය තරහ වුණ විදියත් අමතකයි. හැබැයි දකින්න කොටම එහෙම මොකද්ද? තරහ කියන අර ගැටීම. ගැටීම ආව ගම ඒකේ ඉන්න කැමති. එතකොට මොකද වෙන්නේ? ඉබේම අහක බැලෙනවා නේ. නැත්නම් ආපහු යානව යන්න නේ. නැත්නම් කෙල පාරක් හරි ගහනවා එළියට. නැත්නම් කාරනවා. නැත්ද ආපහු වරයක් ආව කියලා එළියට දාන්න ඇතුලේ. චි. අදාම් ඉස්සරහටම හම්බුනික කියනවා නේ. කියනවද නැද්ද? ඕව වෙනවනේ. ඉතින් ඔන්න ඕක තමයි කොයි ලොක්කගේ ළඟත් තියෙන්නේ. කොයි පොඩ්ඩගේ ළඟත් තියෙන්නේ. කොයි බහුස්පතිය ළඟත් තියෙන්නේ ඕක. ධර්මය කියලා කෑ ගහන අය ළඟත් තියෙන්නේ. වෙන කෑ ගහන්න බෑනේ නේ ධර්මය කියලා ධර්මය දැකපු කෙනෙක්. එයා දන්නෝනේ ධර්මය තියෙන්නේ කොහෙද කියලා. ආධර්මය තියෙන තැන තමයි ධර්මයක් තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ නේ. එයා ආධර්මය දැක්කොත් එතනයි ධර්මය තියෙන්නේ කියලා දන්නේ නැහැ නේ. එයාගෙන් අහුවොත් ධර්මය කොහෙද තියෙන්නේ කියලා උත්තරයක් නැහැ. එතන පොත් පෙන්නනවා. පොත්වල තියෙන අකුරු ටිකක් විතරයි. නිමෙ අපි ඉන්න මුලාව. දැන් අපි එහෙම තමයි හිටියේනේ. පොඩක් හිත නරක කරනකොට පොත අපාද. හරි නෑ පොතක් බලන්න ඕනේ. ඒක හොඳයි. ඉතින් ඒ වෙලාවේ තිබුණු එකම මේ හන මිටි එක. පොත බලන එක. නෑ ඊට වඩා දියුණු දේවල් තියෙනවා. ඒ කියන්නේ නිවන ස්පර්ශ කරන්න පුළුවන් ස්වභාවයේ මාර්ගය තියෙනවා. ඒකත් හැමෝම ළඟ තියෙනවා. ඒක මතු කරගන්න නැති එකයි ප්‍රශ්නේ. ඉමතු කරගන්න කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යයි. ඉතින් තමුන් සංසාරේ ඒ කුසල් වඩලා තියෙන කෙනාට අනිවාර්යෙන් මේ හඬ ඇහෙනවා. ඒ හඬ අහන්න ලැබෙනවා යාට. එයාව හොයාගෙන එන මේ හඬ. ඉතින් ඇහුණට විතරක් මදි. ඇහුණදී ඊට පස්සේ අයි දෙක හතරක් තියෙනවා නේනේ. කල්යාණ මිත්‍ර ඇසුර ඒ සද්ධර්ම සද්ධර්මයේ කිව්ව එතන මේ සත්‍ය වූ හඬ සත්‍ය වූ පරිමිඩි සත්‍යයේ පණිඩේ ඊගාවට අන්න යෝනි සෝමස්කාරය සිහිය උපද්ද ගන්න අන්න වැඩි කරන්න ප්‍රතිපදාව කිව්වමත් ඉතින් ඕකටත් නියම්මෝ ඉතින් ඔන්න පන්සලෙන්මයි ආරම්භ කරන්නේ පටන් ගන්න ඕන මෙතනින් ඊට පස්සේ දිගටම හැම මාසෙම සෙල් ගන්න ඕන ඊට පස්සේ තින් භාවනා කරන්න ඕන ටිකක් එහෙම කරන්න ඕන. එතකොට මේ දන් දෙන්න ඕන. මේ ඕක කළා තියෙන්නේ අප්‍රමාණ. දැන් වැඩේට බහින්න කලින්ම. කලින්ම බහලා වැඩේ පටන් ගන්න. එතකොට සීලේ එයි. සමාධියේ එයි. ඇයි තරහ ගියාම තරහ දැක්කම තරහණි වුණා නම් සිල්වත්ද නැද්ද? සිල්වත්. හිත සංසුන් වෙනවා. හිතේ ප්‍රඥාව පහළ වෙනවා. නේද? ඉතින් ඔන්න දැන් ඊගාවට අපිට යන්න තියෙන්නේ උපාදාන ස්වභාවය අපි හැම වෙලාවෙම
තේරුම් ගන්න ඕන. උපාදාන වෙනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි, හිත අර හැදුණු හිතේ ඉන්න තියෙන කැමැත්ත. එතකොට එතන තමයි අන්නර මමත්වයක් කියන එකක් එන්නේ. තේන මම කියන ස්වභාවයක් එන්නේ. පීඩාවක් එනකොට කෙනෙක් ඉන්නවා වගේ දැනෙනව නේද? නේ? ඕ ඒක තමයි දැන් මේ හැම වෙලාවෙම අපි මෙතන තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ ස්වභාවයයි. එතකොට උපාදානයේ කියන ස්වභාව ටික 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 ලිහිල් වෙන ලිහිල් වෙද සංහාව කියන ස්වභාවයට ප්‍රවත්මක් නැති නිසා ඒවා යර ඉරිසියාවක් ආව දැන් දිගින් දිගටම ඉරිසියාවට ඉන්න ඇති පවත් ගන්න අවශ්‍යතාවය. එතකොට ඉරිසියාව කියන එකට ඇත්තටම නැති වෙලා යනවද නැද්ද? නැයි ප්‍රවත්මක් නැහැ නේ යාට. හැම සැරේම ආව ගමන් මේක දකින්නවෙන්නේ ඉරිසියාව කියලා. තරහ කියන එක හැම වෙලාවෙම දැන් ඉන්නකොටම දකින්නවා. ඉන්න වෙන්නේ. වාසුරුකම කියන එක දකින්නවා. ඉන්න වෙන්නේ. ඒ දකින්නේ මොකෙන්ද? ඒ සම්මා දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක සම්මා දිට්ඨිය තියෙන දැන අනුමත සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොනවද? නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංස. එතකොට අන්න බලන්න තරහසිත දැක්කම ඊට පස්සේ ඇති වෙන්නේ තරහසිත දැක්කම මෛත්‍රී කරන්න ඕනේ සුභත්ත්ව සුභත්ත්ව ගන්න. තරහසිත දැක්ක ගමන්ම ඇති වෙන්නේ මොනවද? නෙක්ඛම්ම සිතුවිලි, අව්‍යාපාද සිතුවිලි, අවිහිංස සිතුවිලි. සිතුවිලි කියන්නේ ඒ කියන්නේ මේ අන් දෙකට යනව නෙමෙයි. එතන ඒව මොකුත් නැහැ. හිංසාව නැහැ. එතන ඇවිල්ලා නෙක්ඛ, ඒ කියන්නේ කාම සිතුවිලි නැහැ. ඒ කියන්නේ ඒ සකස් වුණු පංච උපාදාන ස්කන්ධයට ඇලීමක් නැහැ. එතකොට ඒකත් එක්ක ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. නිහඬවීම, ආරෂ්ඨායක මාර්ගය කියන්නේ නිහඬවීම. ආරෂ්ඨායක මාර්ගය තුල හිත පිහිටවනවා කියන්නේ නිහඬවීම. අව්‍යාපාදය කියන්නේ නිහඬ බව නේද? අමුතුවෙන් අව්‍යාපාදය කියලා කරන්න දෙයක් නැහැ නේද? ඒ කියන්නේ කෙනෙක් කෙරේ තරහක් ඇති වුණාම, තරහ නැති වුණාම තවත් කරන්න දෙයක් තියෙද එතන? නිහඬ බවක් නේද තියෙන්නේ? හොඳට බලන්න ඒවා නේද? ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල බැස ගන්නවා කියන්නේ නිහඬ වෙනවා කියන එකයි. දැකීම තුලින් නිහඬ වුණා, අනිත් සියල්ලම නිහඬ වෙලා ගියා. ජීවිතේ සංසුන් වුණා. කගණියන්නේ වචනය අන්න නිහඬ වුණා. දැන් මේ මොනම වචනයක්වත් කියන්න යන්නේ නැහැ. හරි, සී ප්‍රඥා සීල සමාන. ඉබේම වැඩුණා. සිත දැකීම තුලින්. ඒතර ඒක නිකන් දැකීමක් නෙමෙයි කියලා තේරෙනවා නේද? ලාවට බලලා බෑ. ඒක බලනකොට මෙහෙම වෙලක් දැ. ආ මට තරහසුතු විල්ලක් ආව. ඕව හොඳ නෑ. මේ මෑණියුත් ඕව හොඳ නෑ කියලා. එහෙම වුණත් මේක පේන්නේ නෑ. ආ බුදුආලෝක කියලා තියෙනුනේ ඕව හොඳ නෑ කියලා. මේ එහෙම වුණොත් දැන් ආර්යශ්‍රායක මාර්ගයේ නියත දෙතන. ආර්යශ්‍රායක මාර්ගයක් ආවේ නෑ. ඒකත් තේරුම් ගන්න ඕන ටික ටික. නිහඬ බව කිය ආර්යශ්‍රායක මාර්ගය කියන්නේ නිහඬ බව. එතකොට නිහඬ බව කියලා කියන්නේ දැකීම. දැක්කොත් විතරයි නිහඬ වෙන්නේ. එතකොට මුලදී වෙන්න පුළුවන් නිහඬ වෙන්නේ නැතුව කතා කරන ස්වභාවයකට එන්න පුළුවන්. ඒකයි මේ විතක්ක කරනවා කියලා. විතක්ක ਵਿਚාර කියන්නේ වෙන දෙයක් නෙමෙයි, දොඩමලු වෙන එක. තරහක් ආවම ඉතින් දොඩමලුයි හිතනේ. මොනානේ මොනාරම මොනා අතිතිකර දැනුත් කරන මුගෙන් නම් මේ ඉල්ලන්නේ නැහැ මුත මොනා හරි කරන්න ඕන කියලා. ඒක දැක්කන දකින්න ඕන නිහඬව අරම සිත. ඒක හැබැයි නෝමල් වෙනවා. මේ කාන්තිකින් අනිත් අන්තය දන්නවද? අන්තය කියන්නේ මොකද්ද? අන්තය අන්තද ඉන්නේ නැද්ද? තරහ ගියක් කියන්නේ අන්තයක්ද නැද්ද? අන්තවාදී වුණා. අන්තවාදී වුණා. තරහ කියන්නේ අන්තවාදී.
මසුරුකම කියන්නේ අන්තයක්ද නැද්ද? මසුරුකම කියන්නේ අන්තයක්. අන්තවාදී වුණා. එතන තියෙන්නේ මනුස්ස දලය නෙමෙයි. මසුරගේ මනුස්ස දලයක් තියද? නිකන් හොයල බලන්න මේවා. නැත්තම් ඉතින් මේවට මේ වෙන්න වෙන්නේ. මසුරුකම තියෙන්නේ තුල මොනවද තියෙන්නේ? අමනුස්සයිනේ. අපි කියන්නේ අපු යකෙක් වගේ අරු කියලා. ඒ ඇයි? දන්නේ නැහැ නේද? ඒ තමයි අන්න බලන්න සිතුවිලි ස්වභාවය තුල මේ ලෝභය, දේශය, මෝහය තුල හදන තල. මේ ඉන්න ස්වરૂපය තුලම යක්ෂයෙක් කරනවා, ප්‍රේතෙක් කරනවා, බල්ලෙක් කරනවානේ. වඳුරෙක් කරනවා. දැන් එහෙමයි කියලා ආයෙන ඔක්කොම මේක ඇතුලේනේ කියන්නපා. ආයෙන මේක ඇතුලේනේ ඔය සේරම එතෝ ඉන්න නැහැ, තවත් නැහැනේ. එහෙම කියලා. නෑ, ඒවත් තියෙනවා. මෙහි මනුෂ්‍යතලයේ තුල ඒ ස්වභාවයෙන් වැඩ කරොත් ඒවට යන්න දෙනවා. ඒකයි බුදු ආදෘෝගේ බල්ලෙක් විදියට හිටියනා. ඉතින් බල්ලෙක් වෙලා උපදින්න නැතුව වෙන කොහේ යන්නද කියලා. බලු වැඩනම් කරේ ඉතින් බල්ලෙක් වෙන්න වෙනවා. බලු වැඩ බාලු වැඩ කියලා කියන්නේ වෙනේම නෙමෙයි අධර්මය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය එකට එක කරන ගතිය, අහංකාරකම, උඩඟුකම, අනුන්ට නිඳා අපහාස කරන එක, අනුන්ට ක්‍රෝධ වෛර කරන එක. ඒව මොනවද? අන්න අර වගේ තැන්වල උපත ලබන්න සකසන සිතුවි. ඔය තේරුම්වද නැද්ද? අනේ අපි ළඟ නෑ ඉතින් ඕවා. ඉතින් හොඳ අයනේ ඉතින්. නෑ, අපි ළඟත් අප්‍රමාණ තිබුණ නිසා තමයි බුදුහාඳුරු ජීවමාන කාලේ වැඩේ කරගන්න බැරි වුනේ. ඈ? ඒකෝ දැන් මෛත්‍රී බුදුහාඳුරුව තඹ වෙයිද ඔබ හිටියොත්? නෑ, ලස්සනට ගියවිල බුදු වෙලා අයයි. අපි ඉතින් ඒතර මෛත්‍රී බුදු ආදරෝ කොහොමද කියනෝනේ ඊළඟට බුදු වෙනෙක් කෙනාගෙන ඊගාට ඒක අල්ල ගන්නවා. දැන් ওই මෛත්‍රී බුදු ආදරෝ ගැන අපි කියන්නේ කවුරු කිව්ව නිසාද? අපි දැනගෙනද? ඊගාට ඒ මෛත්‍රී බුදු ආදරෝ කියන්නේ කල්ලනෝ. කියන්නේ කවුද ඊළඟට බුදු වෙන්නේ කියලා? ආ, ඒක යමු අපි. අපි ඒකට පාරමී පුරන ওই මෛත්‍රී බුදු ආදරෝ යන්නකො. අපි දීලා ගුආමරෝ ඉන්නවනේ. එහෙමද නැද්ද? ඇයි දෝගලෝ දෙව්මිනි සැප කෙලවර නිවන කියලානේ කියන්නේ? දෙව්මිනි සැපක් කෙලවර නිවන් දකින්න පුළුවන් නะ කොච්චර හොඳද? දෙව්මිනි සැප ලැබෙනවද? නෑ. ඇයි? ඒ ස්වභාවයන් වලට යන්නවත් ඉඩ හදලා නෑ. වැඩිපුර හිටියේ මොන ස්වභාවයන් වලද? සතර අපායට යන ස්වභාවයන් වල හිටියේ හැම වෙලාවෙම මේ සිත. හැම වෙලාවෙම තරහින් ඉන්නේ, ඉරිසියාවෙන් ඉන්නේ, කෝපයෙන් ඉන්නේ. ගල් පැටයක කකුල හැපුණත් තරහද ෂෝද්ද? තරහයිද? ඇඟට මැස්සෙක් වැහුවත් තරහද නැද්ද? වඳුරෙක් කාවත් තරහද නැද්ද? අනේ ඉතින් පණ තියෙද්දී ඕවට ඉතින් තරහා යනවා තමයි බෑනේ. ඕවා ඉතින් බාගෙන ඉන්න බෑනේ. ඒක තමයි කිව්වේ. මේකෙ කොතනකවත් සාධාරණයක් නෑ. අර පහත් තලවලට දාන්නම තමයි හැම වෙලාවම මේ පාරහා ස්පර්ශ වෙන හැම දෙයක්ම සිත ගොඩනගා ගන්න. දිගින් දිගට යන්න. සාගලෙ වීම එක